T20 ලෝක කුසලානේ සුපිරි 12වටේ පකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරඟයේ ඊයේ දිනේ නිමවටපත් වුණා. එදී ප්‍රථමයෙන් කාසිය වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ නායක ක්‍රික් ඇර්වින් සමත් වුණා. ඔහු තීරණය කරා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට. ඒ අනුව පන්දු වාර 20ක් තුළ කඩුලු 8ක් දැවී ලකුණු 130ක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා. පන්දුවට පහර දීමේදී ෂේන් විලියම්ස් පන්දු 28ක් තුළ ලකුණු 31ක් රැස් කරගනු ලැබුවා. බ්‍රැඩ් එවන්ස් පන්දු 15ක් තුළ ලකුණු 19යි ක්‍රික් ඇර්වින් පන්දු 19ක් තුළ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුණා. පකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීම වෙනුවෙන් මොහමඩ් වසීම් කඩුලු 4ක් ලබා ගත්තා. ෂාදබ් ඛාන් කඩුලු 3යි. ඒ අනුව ලකුණු 130ක පාස්කු ඉලක්කය හමා යාමට පිටියට පිවිසි පකිස්තාන කණ්ඩායමට පන්දු වාර 20ක් තුළ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 129ක් පමණයි. පන්දුවට පහර දීමේදී ෂාන් මස්වුඩ් පන්දු 38ක් තුළ ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුණා. මොහමඩ් නවාස් පන්දු 18ක් තුළ ලකුණු 22යි. ෂාදබ් ඛාන් පන්දු 14ක් තුළ ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී සිකන්දර් රාසා විශිෂ්ට පන්දු යැවීමක නිරත වුණා. ඔහු පන්දු වාර 4ට ලකුණු 25ක් ලබා දෙමින් කඩුලු 3ක් ලබා ගත්තා. ඔහුගේ මෙම පන්දු යැවීම හේතු වෙනුයි තරඟය සිම්බාබ්වේ කණ්ඩායම විසින් දිනාගෙන ලැබුවේ. බැට් එවන්ස් කඩුලු 2ක් ලබා ගත්තා. ලුක් ජෝන් වේ කඩුලු 1යි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණය නම් තරගයේ අවසාන පන්දු වාරයේ යවමින් සිටින්නේ සිම්බාබ්වේ කණ්ඩායමේ බ්‍රැඩ් එවන්ස් විසිනුයි. අවසාන පන්දු වාරයේ අවසාන පන්දුවට ලකුණු 3ක් ලබාගත යුතුව තිබුණා. පකිස්තානු කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට නම් බ්‍රැඩ් එවන්ස් සමත් වෙනවා. අවසාන පන්දු වේදී 1 ලකුණක් පමණක් ලබා දෙමින් සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට යනවා. මෙම තරගයේ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 1කින් ජය ගැනීමට සමත් වෙනවා. මීට පෙර ෂොයිබ් අක්තර් පවා පවසා තිබුණා ඔහුගේ YouTube channel ඔස්සේ පකිස්තානු කණ්ඩායමේ මැද පෙළ අසාර්ථකත්වය හේතුවෙන් පකිස්තානු කණ්ඩායම ලොක කුසලානේ පළමු වටේම විසිවි යාමට ඉඩ ඇති බව, මෙම පරාජයත් සමගින් ඔවුන්ගේ අර්ධ අවසාන තරඟ සිහිනය බිඳවැටීමේ ඉතා දැඩි ගැටලුකාරී තත්ත්වයක් ඔවුන්ට මුහුණ පෑමට සිදු වෙනවා නොඅනුමානයි. එම නිසා අපි බලමු ඉතිරි තරඟ පකිස්තානු කණ්ඩායම කෙසේ ක්‍රීඩා කරාවිද කියලා. නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීම සඳහා subscribe කර එකතු වන්න අපගේ YouTube නාලිකාව ලංකන් ක්‍රික් මීඩියා සමගින්.